හරි පුතේ අපි මේ සූදානම් වෙන්නේ මේ මම පහුගිය සතියේ කිව්වා වගේ ඔයාලට පොඩි වර්ණ අභ්‍යාසයක් කරන්න හැටි උගන්වන්න. එතකොට මේ වර්ණ අභ්‍යාසයේ ශාක අභ්‍යාසයක් විදිහට තමයි මම මුලින්ම පටන් ගන්නෙ. ගොඩක් දරුවන්ට නිදහසේ වර්ණ කරන්න නිදහසේ අඳින්න ඊට පස්සේ නිදහසේ පින්සල පුරු වෙන තියෙන හොඳ අභ්‍යාසයක් තමයි මේ ශාක අභ්‍යාසය. එතකොට ඔයාලා මුලින්ම මෙහෙම කරන්නකෝ. මම අඳින විදිහ බලා ගන්න අවශ්‍ය දේවල් අඳින ගමන් ඒ අතරතුරේ කතා කරනවා. ඔයාලා අඳින විදිහ බලා ගන්න. එතකොට හරි. දැන් මම සුදු කඩදාසියක් ඔයාලා ඉස්සරහින් පේන්න තියලා තියෙනවා. ඊට පස්සේ ඒක හිස් කඩදාසියක්. ඊට පස්සේ මගේ අතේ තියෙනවා මම පාවිච්චි කරන මෙන්න මේ වර්ණ පැලැත්තේ නැත්තම් පැලට් එක. මේකේ වර්ණ තියෙනවා දුඹුරු පාට තියෙනවා තද දුඹුරු පාට තියෙනවා තද නිල් පාට තියෙනවා ඊට පස්සේ කහ පාටක් තියෙනවා ඒක දීප්තිමත් කහ පාටක් ඊට පස්සේ රතු පාට තියෙනවා දැන් මම මේ ශාක අභ්‍යාසයේ කරන්න පාවිච්චි කරන වර්ණ ටික තමයි මේ එතකොට වීඩියෝ එක අතරතුරේ වර්ණ කවලම් කරන එක ඔයාලට දකින්න බැරි වෙයි මම අභ්‍යාස කරන හැටි ඔයාලට සජීවීව ඉදිරිපත් කරනවා එතකොට මේ මෙන්න මෙහෙමයි මම දැන් පටන් ගන්න මුලින්ම ශාක අභ්‍යාස කරද්දී ශාකයක් ඇඳ ගන්න ඕන. ඒ අඳිනේව මතක තියාගන්න වර්ණ කරන්න ඔයාලා කරන වර්ණ කරන්න හොඳේ. වර්ණ කරන්න ඔයාලා කරන ඕනම අභ්‍යාසයක් පැන්සල්ිර අතතද කරන්න එපා. දැන් මෙන්න මම සාමාන්‍ය පැන්සලක් පාවිච්චි කරනවා මේකට. එතකොට මේකට ඔයාලා ගාව තියෙන ඕනම පැන්සල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම පැන්සල් ඩ්‍රෝයින් එකකනම් पेंसल तद विना एक 6B 7B 8B वगे पेंसल पावच कर संहार ईटत तद मे वर्ण मध्य पावच कर विशेष चाकूल की इतकोट मे पेंसल HB सामान्य तीन पेंसल इतकोट पेंसल प्रबल ने तंगे वर्णाभ्यास कदी अभी 6B वगे पेंसल की चित्रादी ने हुदने इतकोट मे करे मम उन्नोयादीरिए शाख अभ्यास कर लिन्नकोट මම රේඛාවට ප්‍රදාන්තයක් දෙනවා හැබැයි ඒ රේඛාව මට ඕන රූපේ තහවුරු කරගන්න විතරක් පාවිච්චි කරනවා. ඔයාලට තේරෙයි අනවශ්‍ය විදියට ඉරතද කරන්නේ නැහැ. මෙන්න මේ විදියට. ඒක නිදහස් වෙන්නත් ඕන හොඳට බලාගන්න. මෙන්න මෙතනින් මම පටන් ගන්නවා. මෙන්න මෙහෙම අභ්‍යාස කරන්න. ඔන්න බලාගන්න. उन्नवागी इरी कीपयाक मां गहा गानो दें मेक गहाक स्वरूपयाक नी गहा बीमट्टप संबंध उना की लगी अन्न मम्मेन मेवागी समाप्तरे काहुकुद गहायटिंग दा गानो इट पासे मेन्न गहे अत्तु पात्र मां गान दीनवा सामान्य गहे मूलिक आकृति मेन्न मेतनी मां गान दल पे नन्ना मेहम गहाक की नोना मूलिक आकृति मेन्न में हेडे वय हेडे रिता है मूलिक आकृति एन्न इतकोट उन्न बला गान මම මෙතන අඳින ශාකෙත් ඒ වගේ මූලික ආකෘතියකට තමයි යන්නේ. ඔන්න පටන් ගන්නවා මෙතනින් මෙන්න මේ විදිහට. හොඳට බලා ගන්න දරුවෝ. ඔන්න මං නිදහසේ මේ වැඩේ කරනවා. ඒ කියන්නේ මට ඒකට නිදහසක් ඕන වෙනවා. මං මේ නිදහසේ මගේ අභ්‍යාසය කරා. දැන් ඔයාලා ගොඩක් දුරට මං දැකලා තියෙනවා මෙන්න මේ වගේ ඉරක් ඕන තැන්වලදී ඉර ගොඩාක් තදට තමයි ඔයාලා මේ චිත්‍රය අඳින පාවිච්චි කරන්නේ. එතකොට ඒක මේ රේඛාවෙන් වර්ණ කර රේඛාවෙන් චිත්‍රයක් අඳින්දී කරන්න ඕන දෙයක්. දැන් වර්ණ කරන් චිත්‍රයක් අඳිනකොට ඒක තමයි රේඛාව අත්‍යවශ්‍ය වුණාට ඒක ප්‍රබල කරගන්න ඉපා කියන්නේ. ඒක තද වුණොත් ඔයාලා මම ඕන තරම් දැකලා දිනවා. ඔයාලා මෙන්න මේ ශාක අභ්‍යාස කරද්දී මේ මම ගහපු ඉර වටේට ඔයාලා එතනින් එහාට එළියට යන්න පාට දාන්නේ නැහැ. මොකද මේක නිදහසක් දිනයක්. ඒක නිසා ඔයාලට ඕන විදිහකට මේ අභ්‍යාසෙ වර්ණ දාන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔය මේ ශාක අභ්‍යාසෙ ඒ කියන්නේ ශාකෙ මෙන්න මෙතෙන්ට මේ සීමාවේ දුවනවා කියලා ලකුණක් විතරයි පුතේ ඔය දාගෙන තියෙන්නේ. ඔන්න හොඳට බලා ගන්න. මම දැන් වර්ණ කරන්න යන්නේ. වර්ණ කරන්න යනකොට වර්ණ ක්‍රම දෙකක් තියෙන ගොඩක් දුරට මෙන්න මෙහෙමයි. දැන් වෝටර් කලර් කිව්වහම දියසායන් කිව්වහම ඔයාලට ක්‍රම කීපයකට පාවිච්චි කරන්න පුළුවන් මේ දියසායන්. සමහර වෙලාවට වර්ණ ජලය ගන්න නැතුව නැත්නම් වතුර ගන්නේ නැතුව ඝනට මේ වැඩේ කරන්නත් පුළුවන්. ඝනට ශාක අභ්‍යාසය ඇඳලා
පාට අර ඇක්‍රිලික් වලින් කරනවා වගේ තෙල් සායම් වලින් කරනවා වගේ එහෙම කරන්න පුළුවන් මේ ඒ නැත්තම් අපිට පුළුවන් තෙත මත තෙත දිය සායම් වලදී පාවිච්චි කරන ක්‍රම දෙකක් වෙට් ඔන් වෙට් සහ ඩ්‍රයි ඇන් ඩ්‍රයි වෙට් ඔන් වෙට් කියන්නේ තෙත මත තෙත වර්ණයක් තවරලා ඒ වර්ණ වේලෙන්න කලින් ඒ කුඩින් වර්ණ නැවත තට්ටුවක් තවරනවා නම් ඒක තෙත මත තෙත ක්‍රමය ඒ කියන්නේ වෙට් ඔන් වෙට් කියන එක ඊටස්සේ වර්ණයක් තවරලා ඒක වෙලුණාට පස්සේ ඊට උඩින් ඊළඟ වර්ණ පදයක් දානවා නම් ඒක ඩ්‍රයි ඇන් ඩ්‍රයි කියනවා එතකොට ඒ ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අපි ඔන්න බලන්න අද දවසේ මම මේ ශාකාභ්‍යාස කරන්න හැටි බොහෝම නිදහස් වෙන ඕන විශේෂයෙන්ම මුලින්ම පාවිච්චි කරන්නේ මම අපි අර කලින් දැකපු කහ වර්ණයට නිල් බොහෝම සුළු ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ වගේ අපි ඇඳපු හැඩතලේ පිරෙන්න තට්ටක් ගාලා වර්ණ කරගන්න දැන් හොඳට බලා ගන්න පුතේ මම ඇඳපු පැන්සල් ඩ්‍රෝවින් එක ඇඳපු සීමාවෙන් එහා මෙහා මගේ පින්සල යනවා හොඳට ඔයාලට පේන්න ඕනේ පැහැදිලිද ඕනේ ඕක තමයි මූලිකම ක්‍රමය දැන් ගොඩක් ළමයි මම දැකලා තියෙනවා මට අභ්‍යාස කරලා ඉවෙනවා ඒ වයින් පස්සේ ඒගොල්ලොන්ගේ නැත්තේ මෙන්න මේ වගේ අපිට පාවිච්චි කරන්න ඕන ශාක අභ්‍යාස පිළි විශේෂයෙන් පාවිච්චි කරන්න ඕන අසීමිත නිදහස ඒක ඔයාලගේ චිත්‍රවල නැහැ ඊට පස්සේ මම ඕකේ වර්ණ වේලෙන කලින් මෙන්න මේ වගේ මම හිතනවා මේ ශාක අභ්‍යාසෙට මේ ශාකයට මෙන්න මේ පැත්තෙන් තමයි ආලෝකය එන්නේ එහෙමනම් ඊට ප්‍රතිවිරුද්ධ මේ දිශාව පුතේ අනිවාර්යයෙන්ම අඳුරු වෙන්න ඕන හොඳට බලාගන්න එහෙනම් මම මේ දාන්නේ දැන් දෙවෙනි ටෝන් එක හොඳට බලාගන්නකෝ දෙවෙනි ටෝන් එක දානකොට ඉරේලිය එන පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාව ටිකක් වැඩිපුර අඳුරු වෙනවා ඔයාලා මේ අභ්‍යාසයේ මේක දිහා බලන් හිටියට ටිකක් ටික දවසක් මේක මේ විදිහට කරනකොට මේක ඇඟට හුරු වෙනවා බය වෙන්න එපා. ඔන්න මම දෙවෙනි ටෝන් එක තමයි මේ දාගෙන යන්නේ. අවශ්‍ය තැන නැවත නැවත මම වැඩ කරනවා. ඔබට ඔයාලට ඒක බලාගෙන ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ගහේ මෙන්න මේ යට කොටසට මෙන්න මේ අඳ කොටසත් එක්ක තියෙන මේ යට කොටස වර්ණ ටිකක් හැම තැනටම වඩා තද වෙනවා. මොකද ඒකෙන් තමයි ගහේ හැඩේ මතු කරන්නේ. ඒ කියන්නේ අපිට ත්‍රිමාණ කරලා ශාකේ ත්‍රිමාණ කරලා පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ පල්ලෙහා අපිට උදානම් වෙන්නේ. ඒක තමයි මේ මම කරන්නේ. හරි. ඔන්න ඊළඟට මම ඊට වඩා තව ටෝන් එකක් වැඩි කරනවා. ඒ වැඩි කරන්නේ අපි අරගත්ත තද නිල් පාට තව චුට්ටක් වැඩි කළා. එතකොට දැන් මම කලින් ටෝන් එක දාපු තැන් වලට වඩා ඒ කියන්නේ දෙවෙනි ටෝන් එක විදිහට ගත්තකින් මම අර කලින් ප්‍රමාණයට වඩා ටිකක් පිරෙව්වනේ. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේදී අර අපි මුල් අවස්ථාවේ නැත්තම් පළවෙනි ටෝන් එක විදිහට දාපු වර්ණ පදාසේ දෙවෙනි වර්ණයේදී ටිකක් වැඩිපුර පිරෙව්වා. හැබැයි තුන්වෙනි ටෝන් එක දානකොට එහෙම වැඩි එච්චර පුරවන්නේ නැහැ. අපිට අත්‍යවශ්‍යම තැන් වලට තමයි තුන්වෙනි ටෝන් එක දාන්නේ. ඔය බලන්න. ඔන්න ඔහොම. දැන් අපිට අවශ්‍ය විදිහට ශාකේ වර්ණ කවලම් වෙලා එක එක අමුතු වර්ණ හැදිලා තියෙන්නේ. සමහර තැන් වලට මෙහෙමයි පුතේ. වර්ණ හදන්න අවශ්‍ය නැහැ. වර්ණ හදන්න යන්න ඕනේ නැහැ. අර වෙට් ඔන් වෙට් එකේ වර්ණ කරද්දී නිකම්ම කවලම් වෙලා යනවා වර්ණ ටික. එතකොට ඒ කියන්නේ වේලෙන කලින්නේ. වේලෙන කලින් වර්ණේ දානකොට අර කලින් දාපු ටෝන් එක කවලම් වෙලා ලස්සන්ට හැඩ වෙලා යනවා. මේ හරිය මම ඔයාලට ඉරේලි වැටෙන මේ පැත්තෙන් කිව්වට සමහර වෙලාවට ඒ පැත්තට අඳුරක් එන්න පුළුවන්. මම මේ අන්නේ අඳුර දාන්නේ. ඊට පස්සේ මම පින්සල චුට්ටක් වෙනස් කරා. දැන් පොඩි පින්සලකට එනවා. මොකද අවසන් අවස්ථාවල වැඩ දැන් කිරෙන්නේ. එතකොට ඔන්න බලාගන්න මම පොඩි අතුපතරක් දෙකක් තුනක් දාන වැඩේට. මේ ගහ අස්සින් එන අතු ටික
පහසු තැනක මං නැවත වර්ණ කරන්න ඕන තැනකට මම දැන් දැන් ඔයාලට හොඳට පේනවා මම රේඛාව ගහපු ටිකේ ශාකා අභ්‍යාසේ නෙමෙයි මේ කරලා තියෙන්නේ රේඛාව ගහපු ටික ඔයාලට හොඳට පේනවා ඇති කලින් ඒ වගේ වෙනස් ඒ කියන්නේ රේඛාවට පිටින් ගිහිලා තමයි මම මේ වැඩ කරන්නේ මගේ වැඩේ හරියනකම් මං මේ රේඛාව අමතක කරනවා හොඳට බලා ගන්නකො ඊට පස්සේ ඔන්න ශාකාභ්‍යාසයට අවශ්‍ය දේවල් ටික ඊටසේ ඔයාලට පේනවා මේකේ මූලික හැඩය මෙන්න මේ ත්‍රිකෝණයක් කියලා. ඒක පොඩි ඒකාකාරී ගතියක් නේ. මම ඒකාකාරී ගතිය බිඳින්න තමයි මෙන්න මෙතෙන්ට වර්ණයක් දාලා බැලුවේ. එතකොට මේ හැඩේ බිඳෙනවා. හැඩේ වෙනස් වුණ ගමන් නැත්තම් පුතේ ඔය අර මං ඇඳපු ත්‍රිකෝණාකාර හැඩයට හිර වුණොත් වෙන්නේ මේ අපිට අර දකින්න පුළුවන් ස්වභාවික පරිසරයේ මේ ලස්සන ගතිය නැති වෙනවා. එහෙම වෙන්නේ කොයිලාකවත් අනිවාර්යයෙන්ම අපි මේ බේසික් හැඩයක් නැත්තම් මූලික හැඩයක් තියෙන්න ඕන. නමුත් ඒ හැඩෙන් මේ ඒ හැඩේ අපිට නිදහසට බාධාවක් වෙනවා නම් ස්වභාව ධර්මයට බාධාවක් වෙනවා නම් අන්නේ හැඩේ විනාශ කරාට කිසිම ගැටලුවක් නැහැ පුතේ. ඔන්න අපේ වැඩේ හරියාගෙන ඉන්නේ. ඊට පස්සේ ඔන්න මම දැන් ශාක අභ්‍යාසේ කඳ කොටස මම මුලින්ම ඒකටත් හොඳට බලා ගන්න ඒකටත් මුල්ම අභ්‍යාසෙ විදිහට මුල්ම වර්ණ තානේ විදිහට වැඩිපුර පොඩ්ඩක් කහපාට පාවිච්චි කරලා මෙන්න මේ වගේ හැඩයක් උඩට යවන බොහොම නිදහස් වෙන්න ඕන හොඳේ ඊළඟ වර්ණ කාණ්ඩයේ ඊළඟ වර්ණ තානය හොම්මම වේලෙන්න කලින් ඒකත් මං ශාකිට එකතු කරනවා. එකතු කරන්නේ පුතේ මතක තියාගන්න අර එළියෙනවා කියපු පැත්තට ප්‍රතිවිරුද්ධව. එතකොට අපිට ශාකිට එළියෙන්නේ මේ පැත්තෙන් කියලා ගහේ කඳිනුත් පේනවා. අන්න බලන්න. ඒ එක්කම මම ගහට තව අතු දෙක තුනකුත් ඔය වගේ එකතු කරනවා. ඒ අර පොඩි පින්සලෙන් මහ ලොකු පින්සලක් මේකට අවශ්‍ය නැහැ. හරි ලේසි. ඊළඟට ඔන්න දැන් අපි ටෝන් දෙකක් විතර ගියා ගහ. ඊළඟට මම යනවා තව ටෝන් දෙකක්. ඒකට මම පාවිච්චි කරනවා අර කලින් දාපු අපි රතු පාටක් පාවිච්චි කරේ. ඒකත් මේ වෙලාවේ මම පොඩ්ඩක් විදිහට ගන්නවා. ඒක දැන් අපි යන්නේ කඳට අවශ්‍ය තුන්වෙනි ටෝන් එකට. ඔන්න දැන් ඒ ටෝන් එක තමයි මම දාන්නේ. ඒක යන්නේ අර අපි කියපු අඳුරු පැත්තෙමයි. ඒ යනකොට මේ වගේ නිදහස් රේඛාවක් හොඳට මතක තියාගන්න පුතේ. දැන් මේ මෙතන ළමයෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් මේ පැත්තේ තර මේ එළිය පැත්තක් නිසා රඳු කරන්නේ නැහැ. ඒ ශාකේ කඳේ අපි හිතන්නේ නැති තැන් වලට එළියෙනවා. ඒ කියන්නේ කඳේ හැඩේ එහෙට මෙහෙට නැවෙනවා කියන්නේ ඒ නැවෙන හැම අවස්ථාවකම අපිට අමුතු ස්වභාවයක් නැවෙනවා. ඒක මේ අර ජාමිතික නොවිය යුතුයි. දැන් මෙහාට යනකොට මෙන්න මේ අර ඇතුලින් යන අතු පවා මම දානවා. ඒක නම් පේනවා ඇති වැලට. අනවශ්‍ය විදිහට නෙමෙයි. හොඳේ. එහෙම දැම්මොත් අනවශ්‍ය විදිහට දැම්මොත් මේ ශාකේ අපිට අවශ්‍ය ප්‍රතිඵල එන්නේ නැහැ මේ ඇඳීම තුල. මොන හරි තුන්වෙනි ටෝන් එක ගියා. ඊට පස්සේ මම ඊළඟට හතරවෙනි ටෝන් එක යනවා. ඒක දාන්නේ මට අවශ්‍ය මේ කළු දාන්නේ නැහැ ගොඩක් දුරට තද පාටක්. ඔන්න බලාගන්න මම මේ පාට දාන හැටි. තුඹුරු පාට ඕන්නම් ඒකට නිල් පාට එකතු කරන්න පුළුවන් රතු දාන්න පුළුවන්. එහෙම එකතු කරපු ඊළඟ ටෝන් එක මම මෙන්න මෙහෙම යනවා. දැන් තුන්වෙනි ටෝන් මේ හතරවෙනි ටෝන් එකේ ගොඩක් දුරට කරන්නේ අත්‍යවශ්‍ය තැන් ටික ලකුණු කරගන්න එක. අත්‍යවශ්‍ය රේඛාකරණයන් කරන එක. ඔන්න බලන්න. හරි. දැන් මම එන්නේ තැන් ටික තමයි ලකුණු කරන්නේ. ඒකට අපි කියනවා අර අත්‍යවශ්‍ය තැන් ඇඳලා අවසන් කරන එකට කියනවා ලයින් කරනවා කියලා. ඒ කියන්නේ වැඩි නිමා කරන්න අවශ්‍ය දේවල් ටික කරනවා කියලා. ගොඩක් දුරට හතරවෙනි ටෝන් එක කියලා අපිට කරන්න වෙන්නේ පුතේ පොඩි අත්‍යවශ්‍ය තැන් වලට ලයින් කීපයක් දාන එක. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි වැඩේ ඉවර කරන්න ඕන.
දැන් මට දැනෙන්නේ පුතාලට වැඩි ඇඟට ගියා තේරෙනවා ඊට පස්සේ මම මේකට පොඩි පසුබිමක් එකතු කරන්න හදන්නේ ඔන්න බලා ගන්න පසුබිම කියන්නේ ඉස්සෙල්ලම හිටපු බිම කියලා මෙන්න මම බිමට මෙන්න මේ වගේ පැච් එකක් දානවා හරිද ඔන්න බලා ගන්න ඔක බොහොම සරලයි නිදහසේ කරන්න ඕන ඈතට යන බව පෙන්වන්න තව මේ වගේ වර්ණයක් ඉදිරි කරලා කමක් නැහැ එතකොට ගහේ මේ සීමාවේදී අපි වර්ණේ තව චුට්ටක් වැඩි කරනවා මෙන්න මේ පොළවට බර දැනෙන සීමාව එක හිවණැල්ල නෙමෙයි නිදහසේ වර්ණ ටික යන්න අරින්න වේදෙන කලින් වර්ණ දැම්මම අනිවාර්යයෙන්ම නිදහසේ ඒ වර්ණ හිමිහි යනවා ඒක තමයි වෙන්න ඕන ඊට පස්සේ මම ඒකට පසුබිමක් එකතු කරනවා මෙන්න මේ පාට ගොඩක් දුරට මේ මේක දන්නම දරුවෝ මම ඔන්න බලා ගන්න දැන් කරන වැඩි මේ පැත්තෙන් එළියාව මේ පැත්ත අඳුරුණා දැන් මම කරන්න හදන්නේ මේ ශාකා අභ්‍යාසයේ අපිට ඕන තැන් මවා ගන්න ඕන තැන් නැවත මතු කර ගන්න පුළුවන් ඇඩේ කුයිනේ එකතු කරන්න ගහට ඔන්න බලා ගන්න මේ අඳුර එකතු කරනකොට හොඳට බලා ගන්න පුතේ පසුබිමින් ශාකේ මතු වෙලා එනවා නේද ඔන්න ඕක තමයි මම මේ කරන්නේ හොඳට බලා ගන්න පසුබිමින් ශාකේ මතු වෙනවා දැන් අහසෙන් ශාකේ මතු වෙන්න අවශ්‍ය නැහැ මොකද අහස තියෙන අනන්තේනේ අපිට හිතා ගන්න බැරි සීමාවකනේ නමුත් ඔයාලයි මේ ශාකා අභ්‍යාස කරනකොට ළඟ ළඟ පසුබිම් තියෙන්න පුළුවන් අන්නේ ළඟ පසුබිමෙන් මතුවෙන එක තමයි මම ඔය පෙන්නන්නේ දැන් වර්ණ කීපයක් දාන්න පුළුවන් නමුත් පසුබිමට ගොඩාක් වර්ණ අවශ්‍ය නැහැ එහෙම කවලම් වෙලා යන වර්ණ ටිකක් දාන්න ඒ ටෝන් එකෙන් තව හැඩයක් මවන්න පුළුවන් පුතේ ඒක අපි දැනගෙන කරනවා නම් මේක අභ්‍යාස කරලා කරලා මල්ල ගන්න ඕන එක කිසි ගැටලුවක් නැහැ අල්ල ගන්න පුළුවන් දැන් මේ මම කරන්නේ ඈතින් චූටි තනකොළ ටිකක් වගේ මතු කරන එක ඒක වෙන්නේ අර විදිහට එනවනේ එතකොට මේ පැත්තේ උඩට තව අපිට ඕන නම් ශාකි මතු කරන්න ඕන වැඩ කරන්න පුළුවන් ඔන්න හරි එතකොට එක සැරේම මේ පැත්තට පාට නැත්ති මොකද කියලා ගැටලුවක් වෙන්න පුළුවන් ඉදරුන්ට ඔන්න එහෙනම් මම මේ පැත්තට අභ්‍යාස චුට්ටක් එලියට දාලා පෙන්නන්න හරි ඔන්න ඔගේ කරා නම් වැඩි ඇති දැන් පේනවනේ මෙන්න මෙතන මෙන්න මේ සීමා හොඳට මතක තියාගන්න ඕනම ළඟ තියෙන එකක් අනිවාර්යයෙන්ම මතු කරන්න එහා පැත්තේ දැන් ඔයාලට මෙන්න මේ ඈත තියෙන පොඩි පඳුරු ටික මතු වෙලානේ ඒ පඳුරු මතු වෙලා තියෙන පුතේ ඊට එහා පැත්ත ඔයා අඳුරු කරපු නිසා එතකොට කොයි වෙලාවෙත් පසුබිම අඳුරු කරන්න අඳුරු කරනකොට ඉස්සරහා තියෙන රූපේ මතු වෙනවා මේ ශාකා අභ්‍යාසෙත් උනේ ඕකයි හොනේ හරි ඔන්න ඔය අභ්‍යාසේ හොඳට ප්‍රගුණ කරන්න මං දැන් ඊට එහා පැත්තෙන් ආයෙ ඔයාලට පෙන්නනවා පැන්සල් ඩ්‍රෝවින් එක කරන්න ඕන කොහොමද කියලා නිදහසේ කරන්න ඕන දැන් මෙන්න මේ උඩ කරලා පෙන්නනවා මං එකක් ඔයාලා අඳින්නේ මෙන්න මෙහෙමයි ශාක මෙහෙම ඇඳහම් පොඩි කාලේ පුරුදුලා ඉන්නේ මෙහෙම අඳිනවා අර සමහර ළමයින්ට මම කියන්නේ මෙන්න මේ පුනීල හැඩයට එන්න එපා කියලා ඊට පස්සේ එයාලා ඒක මේ බිමටත් දාන්නේ කොහොමද ඊට පස්සේ මෙතනින් තමයි ගහ මෙහෙම 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 යන්නේ කොහොමම ගහ ඇඳහම අපිට වෙන්නේ පුතේ ඊට පස්සේ අතුත් මෙහෙම දානවා සමහර ළමයි මෙන්න මෙහෙම අතු දානවා මෙහෙම දැම්මහම බලන්න මං ඇඳපෙකත් එක්ක බොහොම වැරදි එතකොට මේ අනිත් එක තමයි ඔයාලා මේක වටේ මෙතනින් එළියට යන්න පාට කරන්නේ නැහැ දැන් මේ ඇඳපු චිත්‍රය කොහේවත් ඔයාලා කියන්නකෝ මම ඇඳපු රේඛාව තියෙද කියලා ඒ රේඛාව නැහැ මම ඒකට වඩා එහාට ගිහිල්ලා වැඩ කරලා ඉවරයි හොඳේ ඊට පස්සේ මේ ඔන්න බලා ගන්න මට මේ ශාකා අභ්‍යාසෙම තව රේඛා කිහිපයක් ගහන්න ඕනකම තියෙනවා එතකොට තව ටිකක් වැඩි ලස්සන වෙයි ඒ රේඛා තමයි මෙන්න මෙහි දැන් මෙහි නිදහස්නේ පල්ලෙහා ඔන්න බලා ගන්න මේ වටත් මම පොඩි පොඩි අතු පතර එකතු කරනවා එහෙම එකතු කරාම මේ වැඩි තව ලස්සන වෙයි හැම කඳේ එළියට යන සෑම අට්ටකම අර ටෝන් හතර යන්න ඕන පුතේ එහෙම නැති වුණොත් අර එක සැරේට ඔයාලා දැන් හිතන්නකෝ ගහට දානවා දුඹුරු පාට දැම්මොත් පුතේ අපිට වෙන්නේ ඒ දුඹුරු
ඉතින් එහාට වර්ණ දාන්න අපිට චාන්ස් එකක් එන්නේ නැහැ. ඔන්න දැන් එලේ හරි. අනිත් පැත්තේ මම පෙන්නනවා ඔයාලට නිදහස් ශාකයක් අඳින්නේ කොහොමද මෙන්න බලා ගන්න. මෙන්න මෙතනින් මම ඉදලා පෙන්නනවා හොඳට බලා ගන්න. ඔයි වගේ නිදහසක් එන්න ඕන පුතේ නැත්තම් වැඩක් නැහැ. මේ බීමට සම්බන්ධ කරන හැටි ඒක ඇන්දත් ගැටලුවක් නැහැ නැතුණත් ගැටලුවක් නැහැ. හැබැයි අර මේ වගේ පුනීල හැඩයකට එන්න බෑ. ඊට පස්සේ එතනින් එහාට ඔයාලා නිදහසේ මේ වගේ අතු දෙකක් තුනක් දාගන්න. ඒක ස්ථිර කරගන්න එපා. මොකද අපි ඕක ඔය අතුත් වෙනස් වෙනවා වර්ණ කරනකොට. ඊට පස්සේ මේ බලා ගන්න ඔන්නෝම අර මං මේ අභ්‍යාස කරන්න පටන් ගන්න කලින් කියපු මූලික ආකෘතිය ඔළුවේ තියාගෙන මේ වැඩේ යන්න. කොහොම ගියාම හොඳටම ඇති. මෙන්න මෙතනින් ඇවිල්ලා එකතු කරා. එතකොට අපිට වර්ණ කරද්දී තව තව මේකට රේඛා දාලා මේ මේ මෙන්න මේ හැඩ අඳින්න අවශ්‍ය නැහැ. ඒවා වර්ණ වලින් නැවෙනවා. ඊට පස්සේ මේ හැඩ ඒව තමයි මේ මේ වෙනස් වෙනස් විදිහට මම අඳු කරලා දෙන්නේ. නිකම්ම වැඩේ කෙරෙනවා. ඒ කියන්නේ මහා ලොකු මේ අභ්‍යාසයට ආයාසයක් ගන්න අවශ්‍ය නැහැ. අපි වර්ණ කරන්නේ මේ මට ඕන නිසා. ඊට පස්සේ හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ රේඛාවක් ඔයාලා කොයි වෙලාවකවත් ගහන්න එපා. මේක ඇවිල්ලා ශෛලීගත රේඛාවක් ස්වභාවික රේඛාවක් නෙමෙයි. එතකොට මේකේ වර්ණේ මෙතන ඉඳලා මෙතෙන්ටම එකම වර්ණයක් තියෙන්නේ නැහැ. ඔයාලා ගහන උන්පුතේ මේ වගේ නිදහස අභ්‍යාස කරනකොට මෙන්න මේ වගේ වර්ණයක් මේ වගේ රේඛාවක්. ඒ ඔයාලට පේනවද ඊ රේඛාව තදයි ලායි කියලා දෙකක්. ඒ කියන්නේ ඔකට කියන්නේ වර්තන රේඛාව කියලා. රේඛාවෙන් ත්‍රිමාණ බව පෙන්වීම කියන්නේ ඔන්න ඕක පුතේ. එතකොට ඔන්න අභ්‍යාසයේ ඔයාලට කරලා ඉවරයි. විනාඩි 10ක් විනාඩි 15ක් උපරිමයයි ඕකට. එච්චර යන්නේ නැහැ. මේ අභ්‍යාසය වැරදි කියලා මතක තියාගන්න. එතකොට ඔයාලා මෙන්න මේක හුරු වෙන්න ඒකට අනුව මේ වගේ වර්ණ කරලා බලන්න. එකක් දෙකක් කරොත් එයාට එකක් දෙකක් වගේ මට්ටමට පුළුවන් වෙයි. මේක නිතර නැත්තම් සතත අභ්‍යාස කරොත් නිරන්තර අභ්‍යාස කරොත් එයාලට අනිත් හැමෝටම වැඩි ඉක්මනට මේ වැඩි පුළුවන්. එතකොට මේ එක වර්ගයක් විතරයි මේ වගේ ඒ කියන්නේ ශාක ගත්තාම අපේ පරිසරයේ විවිධ ශාක තියෙනවා. එතකොට අපිට ඒ ලෙවල් විභාගෙදී එකක් ගන්න පුළුවන් මට්ටමට ශාක අභ්‍යාස කරන්න මේ හොඳටම ඇති පුතේ. එතනින් එහාට ඔයාලා හිතන්න ඕනේ නැහැ. ඔහිම අපි ටික ටික ඒ අභ්‍යාස කරමු. එනට අත්‍යවශ්‍යම දේ ඔයාලට මෙන්න මේ වර්ණ හුරු කරන්න, වර්ණ කවලම් කරන්න. ඊට පස්සේ දැන් මෙන්න මේ පැලට් එකේ තියෙනවා ඒ මං ගත්ත වර්ණ කවලම් වෙච්ච විදිය. එතකොට ඒක ඔයාලට පෙන්වන්න බැරි වෙන එක මට පොඩි ගැටලුවක්. ඔන්න මං පාට ටික ටික අරගෙන කවලම් කළා මේ වැඩේට පාවිච්චි කරපු විදිය. එහෙනම් ඒක මං අයින් කරනවා. මේ විදියට ඔයාලා උත්සාහ කරන්න. මේක ට්‍රයි කරොත් හරියටම හරි. මේක අභ්‍යාස කරන මම මගේ පන්තියෙන් ළමයින්ට ගොඩාක් කාලවට කියන්නේ නිදහස අභ්‍යාස හුරු වෙන්න නම්, නිදහසේ වර්ණ කරන්න හුරු වෙන්න නම්, පින්සල හුරු වෙන්න නම් ශාක අභ්‍යාස සෑහෙන කරන්න. ඒ කරනකොට පුතේ මේ ප්‍රකාශන චිත්‍රවලට අදාළ නිදහස ඔයාලට නිකම් එනවා. හරි. එහෙනම් තේරෙන්නේ නැති කියලා හිතනවා මේ අදට වීඩියෝ එන වීඩියෝ එක නතර කරනවා. ආයි තව වීඩියෝ එකක් මම ඔයාලට මේ වෙනුවෙන් දානවා. වෙනස් අභ්‍යාසයක් විදිහට දාන්න පුළුවන්. මාන රූපයක් අඳින්නත් ඕන. පහසුකම් තියෙන වෙලාවක ඒකට සුදුසු වෙලාවක් තියෙන වෙලාවක මම ඒ වැඩේ කරනවා. හරි. බුත්සරණයි බුතාල.